උත්තරයක් දෙන්න තියෙනවා මම රත්නපුරේට ගියා වැඩ පටන් ගන්න රත්නපුර සංවිධායකවරු එක සාකච්ඡා කරලා DNA තැපැල් පෙට්ටියේ ලකුණෙන් තරඟවාදින පිරිසක් රත්නපුරෙත් ඉන්නවා අපේ 222 න් අපේ තරඟවාදින පිරිසක් දාලා තිනවා අපේ නාම යෝජනා බාර දීලා තිනවා ඉතින් මම හිතන්නේ අපි තමයි තුන්වන බලවේගය දිස්ත්‍රික් 22 ටම නාම යෝජනා බාර දුන්නු ඉතින් මම රත්නපුරට ගිහිල්ලා ආවිල්ලා මම කිව්වා කියලා කියන හේෂගේ අඩවියට මං ආවා කියලා ඉතින් මට කියන්න තියෙන මෙච්චරයි හේෂ කියලා තියෙනවා හේෂ දෙවියන් දෙවියෝ නෙමෙයි කියලා හැබැයි හේෂ හිතාගෙන ඉන්නවා හේෂ රත්නපුර දෙවියෝ කියලා මං හිතන්නේ හේෂ ඔයා සමග ජනබලවේගයේ දිස්ත්‍රික් නායකවරයා විතරයි එතනින් එහාට මහලේකම්වරයා කියලා තියෙනවා දමිතා බෙරත්න කියන මාතෘකාව ගැන කතා කරන්න අවශ්‍ය නැහැ ඒ කතා කළ වැඩක් නැහැ කියලා මගෙන් වැඩ ගන්න ගොඩක් කොටත් ඔහොම කිව්වනම් මං හිතන්නේ හරි වටිනා මහලේකම්තුමා කියන්නේ තාත්තා කෙනෙක් විශේෂයෙන් දියණියකට තාත්තා කෙනෙක් එතුමා මේ වගේ පහත් ප්‍රකාශයන් කරන එක මිනිස්සෙක්ගේ දරදිය දපු මිනිස්සෙක් වෙනුවෙන් එතුමා මෙවැනි ප්‍රකාශ කරන එක මං තරයේ හෙලා දැකලා සහ හේෂා ඔබ ඔබ මං හිතන්නේ ඔබ කවුද කියන එක ඔබ කමෙන්ට්ස් බලලා කතා කරන්න කියලා කියනවනම් ඔබ ගිහිල්ලා බලන්න ක්‍රිකට් දිනු කරනවා කියලා ක්‍රිකට් වෙනුවෙන් පෙනී හිටපු ඔබ කරපු දේවලුත් අන්න එළියට ඇවිල්ලා තියෙනවා ක්‍රිකට් දිනු කරන්න කියලා ඔබ කරේ මොකද්ද කියලා අපි ඊයේ පෙරේදා මේ වැඩසටහනක ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලාවේ වැඩසටහනකින් දැක්කා. ඉතින් තමන්ගේ කිල්ලෝටවල හුණු තියාගෙන මං හිතනවා අනිත් මිනිසුන්ගේ අනිත් මිනිසුන්ට අපහාස කරන්නට එපා කියලා මම හේෂට ඉල්ලීමක් කරනවා. හේෂ ඔබ රත්නපුර දිස්ත්‍රික් නායකයා විතරයි සමගි ජනබලවේගය කියන එක පක්ෂයක් විතරයි රත්නපුරේ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් මේ රට තුළ දමිතා බෙරත්න කියන ජාතික තලයේ කලාකාමියට ඕනම තැනක ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. ඒ නිසා ඔබ මගේ අයිතිය ගැන කතා කරන්නට එන්නට එපා. එවැනි චණ්ඩිකන් ඔබ මං හිතන්නේ පහුගිය යුගෙත් කරා ඔබේ වේදිකාවට නැගපු සුසන්ත පුංචිනිලමෙ වගේ අයව බිමට බස්සලා තිබ්බා. ඕව ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදු නොවිය යුතු දේවල්. ඒ නිසා හේෂ මං අවධානයෙන් කියනවා මේක ඔබේ රට හෝ ඔබේ දිස්ත්‍රික්කයේ නොවේ මේක අපේ රට මේ රටේ මට ඕන තැනක දේශපාලනය කරන්නත් පුළුවන් ඔබට ඕන තැනක කරන්නත් පුළුවන් හැබැයි ඒක අභියෝගයට ලක් කරන්න ඉන්න එපා මම ඔබට අභියෝග කරේ නැහැ කොතනකද මං ඊටාම මොන්නේ කිව්වේ මම ආවා වැඩ කරන්න කියන එක ඔබ thumbnails බලලා ඒවට උත්තර දෙන්න එපා හේෂා මං හිතන්නේ හරියට අවබෝධෙන් කන්ටෙන්ට් එක බලලා උත්තර දෙන්න බොහොම ස්තුතියි හේෂා ගැන කියන්නේ මෙච්චරයි අනිත් පැත්තෙන් අපි දකින්න අපි අහනවා මේ වෙලාවේ පාසල් දරුදරයන්ගේ පෝෂණය වෙනුවෙන් කෑම වේලක් දුන්නා ඒක මේ වෙනකොට නැති කරලා කියලා ආරංචි මෙමින් තේනවා මං හිතන්නේ රජේ රැකියාව කරන අයගේ වැටුප් වැඩි කරන්න පසුගේ රජේ රණි වික්‍රමසිංහ මැතිතුමා ගැසට් කළා ඒවා කරගෙන අපි දැක්ක රණි වික්‍රමසිංහ මැතිතුමා ඉතාම අභියෝගාත්මක ප්‍රකාශයක් කරනවා ඕවම් ප්‍රතිපාදනය වෙන් කළා තිබ්බ කෝයේ සල්ලි කියලා අහනවා මං හිතනවා නව රජයට ලොකු වගකීම් ගොන්නක් තියෙනවා විශේෂයෙන් ප්‍රතිපාදන වෙන් කළා තිබ්බනම් දරුවෝ වෙනුවෙන් යුනිෆෝම්ස් දෙන්න ඒ වගේම දරුවෝ වෙනුවෙන් පෝෂණය දරුවෝගේ පෝෂණය වෙනුවෙන් ඒ කෑම වේල දෙන්න ඒ වාට මොකද උනේ සහ රජේ මං හිතනවා මාලිමාව තැපැල් ඡන්ද වලින් ජයග්‍රහණය කරන්නෙම රජේ සේවකයන් හරහා එතකොට ඒ රජයේ සේවකයන්ට දුන්න පොරොන්දු මං හිතනවා ඉටු නොකර ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඒ මිනිස්සුන්ගේ මං හිතන්නේ ලොකු විශ්වාසකෙන් හිටියා මං හිතනවා මේ එළඹෙන ඉදිරි සති කිහිපය තුළ ඔවුන්ගේ පඩි වැඩි වෙලා ඒවා ඒ විදිහට සිද්ධ වෙයි කියලා ඉතින් ඒ වාට අපි දකිනවා හිටපු ජනාධිපතිවරයා ඇවිල්ලා උත්තර දෙන විදිහ ඉතාම ඍජුයි ඉතාම කෙලින් උත්තර දෙනවා ඒ වට එහෙමනම් ආණ්ඩුවක් විදියට නව ජනාධිපතිතුමනි ඔබට වගකීමක් තියෙනවා මේවට උත්තර දෙන්නට මං හිතනවා මේවා රටක ප්‍රශ්න ඡන්ද ගන්නකොට අර බොරු පොරොන්දු දුන්නොත් මං හිතනවා ඒක ඡන්ද දෙන්නාට පස්සේ ඒවා ක්‍රියාත්මක කරගන්න බැරි වුණොත් එයින් අපහසුතාවයටපත් වෙන්නේ ඔබමයි ඒ නිසා තව ඉවර නෑ රටේ තව ඔබට ඡන්දවලින් බලයක් ගන්න තිනවා කියන එක අමතක කරන්නට එපා. එහෙම වගකීම් විරහිතව මේ ප්‍රකාශ කරලා ඡන්දේ ගත්තාට ඡන්දේ අරගත්තාට පස්සේ වගකීම් විරහිතව වැඩ කරන්නට බෑ.
ඔබ රටට වග කිව යුතු නායකයෙක් ඔබ රජයේ සේවකයන්ට මේ රටේ දරුවන්ට මේ රටේ කාන්තාවන්ට මේ රටේ වෙන සියලුම මේ මේ රටේ සිද්ධ වෙන ආපදා තත්ත්වයන්ට රටේ සිද්ධ වෙන අනිකුත් සියලුම අසාධාරණකම් වලට රටේ සිද්ධ වෙන අකටයුතුකම් වලට ඔබ වග කිව යුතුයි රටේ ජනාධිපතිවරයා විදිහට ඉතින් මම හිතනවා අපි රටක් විදිහට බලන් ඉන්නේ අපිට හොඳ රටක් ඕනේ කියන හැඟීමෙන් ඉතින් අපි බලපෑම් කණ්ඩායමක් විදිහට DNA ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තැපැල් පෙට්ටියේ ලකුණෙන් මම හිතනවා අපි මේ ඔබේ කකුලෙන් අදිනවා කියලා හිතන්නට නම් එපා අපි ආණ්ඩුවේ කකුලෙන් අදින්නට නෙමෙයි අපි නමුත් සමාජයේ ඉදිරියේ කතිකාවන් ඇතිවෙද්දී අපි ඒවා වෙනුවෙන් කතා කළ යුතුයි ඒ නිසාමයි මේ කියපු පොඩි පොඩි දේවල් කීපය අරගෙන මම දේවල් ටිකක් කිව්වේ තව විස්තරාත්මකව කියන්නට පුළුවන් බොහෝ දේ තියෙනවා නමුත් අපි බලන් ඉමු අර හැමදේම ඔළුවට ගහලා නැත්තම් ඉත අපි ආපු ගමන්ම මේ බෙල්ල කපල දාන්න හදන කියලා නෑ අපි එතන නැහැ අපි ඉන්නවා රට සංවර්ධිත රටක් බවට පත් කරන්නට ඒ ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට්ස් ලංකාවට ගේන්නට ආයෝජකකින් ගේන්නට මේ රටේ ප්‍රොජෙක්ට්ස් කරන්නට නව ජනාධිපතිවරයා මුණ ගැහිලා රටේ ආර්ථික තත්ත්වය නගා හිටවන්නට කර හැකි සේවය DNA එක within තැපැල් පෙට්ටිය හරහා කොහොමද ඒ සහයෝගය ඔබට ලබා දෙන්න පුළුවන් කියලා කටයුතු කරන්නට අපි ඉතාම මේ හිතයිශීව බලන් ඉන්නවා ඒ කටයුතු ටික රට වෙනුවෙන් කරන්නට. ඉතින් මම හිතනවා අර වචන කියන්නේ කකුලෙන් අදින්නට නෙමෙයි ඔබට තව හිතන්නට ඔබද රටකට වගකිව යුතු නායකයෙක් විදිහට ඉදිරියේ තව දේශපාලනික පෙරලි වෙමින් ඔබ කණ්ඩායම ආණ්ඩුව බාරගත්තා වගේම ආණ්ඩුවේ බලය ගත යුතුයි තීන්දුව තීරණ ගැනීමට ඔබ දන්නවා පාර්ලිමේන්තුවේ බලයක් අවශ්‍යයි කියලා. ඉතින් මේ නිසාම මම හිතනවා කතා කරන වචනයක් ගානේ කරන හැම දෙයක් ගානේම හුඟක් කල්පනාවෙන් කටයුතු කරොත් හොඳයි කියලා.